සුබෝදයන් අකේවා සීල දෙනාම ආචාර මණ්ඩලයේ මහත් මහත්මීන් ඇතුළු දුවා දරුව සීල දෙනාගේම අවසරයි අද දින උදෑසන දෙමව්පිය හමුවක් රැස් කරා එහිදී විශේෂ කරුණු ගොඩක් සාකච්ඡා කරගත්තා ඒ වගේම අපේ දහම්පාසල් දරුවන් වෙනුවෙන් දහම්පාසල් දරුවන්ගේ ගුණ ගරුකභාවය නිපුණතාවය සියලු දේම කැටි කරගෙන අපි ඉදිරියේදී වැඩසටහන් කීපයක් සංවිධානය කර තිබෙනවා එම වැඩසටහන් වලට මූලික දැනුවත් කිරීමක් කිරීම සඳහා මේ අවස්ථාවට සැපමිනි ටීවී දකුණ මාධ්‍ය ආයතනයේ අරුණ කැලුන් බෝධිමාන මහතා මම ආදරයෙන් පිළිගන්නවා ඒ වගේම දුවා දරුවන් සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා අපි මෙම වැඩසටහන පූර්ව දැනුවත් කිරීම සඳහා මා ඉතාම ආදරයෙන් භක්තියෙන් මේ ස්ථානයට ටීවී දකුණ ආයතනයේ ප්‍රධානයා අපේ අරුණ කැලුම් බෝධිමාන මහත්මයාට අපේ දුවා දරුවන් දැනුවත් කිරීම සඳහා ආරාධනා කර සිටිනවා ඔව් සුබ උදෑසනක් වේවා සියලුම දෙනාටම පොඩි අය තමයි මෙහෙ වැඩි නේද ඇයි මේ ඈ පොඩි කට්ටිය තමයි බොහෝ විදියට වැඩි එක සහ මට හිතෙන්නේ පහ වසර කාණ්ඩේ තමයි වැඩිම දරු ප්‍රතිශක් ඇත්තේ නේද ඔව් ඉතින් පේනවා දැන් මල් කැකුළු ටිකක් තමයි ඉන්නේ ඉතින් අපි උත්සාහ කරන්නේ මේ මල් කැකුළු ටිකට හොඳ මාවතක් හොඳ පාරක් හොයලා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ මේ අපි ওই ටියුෂන් එකේ උගන්නන වැඩක් නන් නෙමෙයි මේ දැනුම ඔළුව දා ගන්න එකක් නෙමෙයි ඔබේ හැසිරෙන විදිය දැන් මෙතන ඉන්න විදිය ඇතුළේ අර අපේ දුව අනි එනාට පොඩ්ඩක් ඇඟිල්ලෙන් අයිනවා මේ වැඩේ අවධානයෙන් නැති එකක් තියෙනවා නේද එහෙමනේ ඉන්න බලන්නේ ඊට වඩා අපි බලන්නේ ඔබ පොඩ්ඩක් මේ අපේ මේ ආගම දහමට අනුව බොහොම සරලවම කිව්වොත් අන්න ඒකට අනුව දරුවෙක් හැදෙන්න තියෙන මාර්ගය තමයි අපි මේ පෙන්නලා දෙන්නේ ඔබත් එක්ක. ඒ සඳහා අපි පොඩි වැඩසටහනක් කරන්න මේ තරඟ තෑගි දිනන්න එහෙනම් කැමතිද කට්ටිය? ඈ? තෑගි ලබන්න කැමති? ආ. හරි ඒකට අපි පොඩි වැඩසටහනක් තමයි පුතේ කරන්නේ. එක වසරේ ඉඳලා පහ වසර දක්වා කට්ටිය චිත්‍ර අඳින්න කැමතිද? ගොඩක් කැමති? ආ රයිට් එක වසරේ ඉඳලා පහ වසර දක්වා අපේ දරු දැරියන්ට දරුවන්ට අපි චිත්‍ර තරඟයක් සංවිධානය කරන්න. එතකොට ඔක්කොම අඳී නේද? හරි. ඊට පස්සේ අපි 6 සහ 11 වසර දක්වා මේ දරුවන් සඳහා අපි ද්විතීකංශයේ සහ ජේෂ්ඨංශයේ විදියට කොටස් දෙකක් යටතේ තරඟ ඉසව් සංවිධානය කරලා තිබෙනවා. ඒදී මූලික වශයෙන්ම සාමාන්‍යයෙන් විශේෂම 6 සහ 11 වසර දරුව කොච්චර විතර ඉන්නවද පුතේ සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍යයෙන් 40 50ක් වගේ නේ ඔව් ඒ වගේ ප්‍රමාණයක් තමයි ඉන්නේ අනිත් කාණ්ඩේ ගත්තොත් විශාල ප්‍රමාණයක් ඉන්නවා ඉතින් අපි ඒ අයට දෙන අපි අර පොඩි අයට මේ වැඩේ කරන ටිකක් එක කරන්න ඕන. නමුත් ඒ අයට තියෙන මේවත් එක අඩි අමාරු කාරණා ටිකක් තියෙනවා. ඒ නිසා තමයි ඔබට අපි මේ කාරණාවන් ටික ගේන්නේ. එකක් තමයි අපි පරාර්ථ චර්යා දිනපොත. පරාර්ථ චර්යා දිනපොත කියලා අපි අද ඉඳලා ඔබ පොතක් නඩත්තු කරගෙන යන්න අවශ්‍යයි අපිට. අපි ඒක ඇගයීමකට පත් කරනවා ඔබ සමාජයේ වෙනුවෙන්. කරන උදව් උපකාර මොකක්ද අන්න ඒකට අනුව තමයි අපි ලකුණු දෙන්නේ අද දිනේ දානෝ අපි මෙන්න මේ දේ කරා අපි කියමුකෝ පාසලට ගියා පාසලේ පන්තියේ ඉන්න දරු යාළුවට පැන්සලක් නැහැ මම පැන්සලක් දුන්නා හරිද පාරේ යනකොට බල්ලෝ ඉන්නනම් අපි ඔවුන්ට කෑම දෙන එකක් ඊට පස්සේ ගෙදර මොනවා හරි දේවල් ටිකක් කරන එකක් ආත්තම්මගේ පිටකොන්දේ අමාරුව තියෙනම් තෙල් ටිකක් ගාපු ඒවා මේ වගේ සමාජයේට තමුන්ගේ වටපිටේ ඉන්න අයට අපි උදව් කරලා තියෙන්නේ කොහොමද? තේරුණාද? අපි බලාපොරොත්තු වෙන්නේ මේ තමුන් ගැන විතරක් හිතන දරුවෙක් හදන්න නෙමෙයි. මේ ගහට කොළට
මේ සමාජයට ආදරය කරන දැනෙන හැඟෙන දරුවෙක් හදන්න තමයි අපි මේ ව්‍යායාම. ඒ නිසා තමයි ටීවී දකුණ මාධ්‍ය ආයතනයේ විදිහට මේ අංග මේ කුසලතාවයන් වර්ධනය කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒක තමයි ඒ අංශය. ඊළඟ අංශය තමයි ඔබ ඉන්න කාමරය. කාමරේ ගත්තොත් අද යුද පිටියක් වගේ නේ. ඈ එහෙම නේද? රෙදිකැලේ ටික තැන් තැන් වල ආ අද උදේනකොට එහෙම නේද? ඈ පොට් ටික වෙන තැනක ඊට පස්සේ දූවිලි පිරිලා මකුණු දැල් බැඳිලා නේද? කොට්ට මෙට්ට අනිත් පැත්තට ගිහිල්ලා නේද? ඈ යකාගේ විමානය වගේ නේද? එහෙම නේද? නැහැ. ඇත්තරම නැහැ. අපි එනෝ බලන්න යකාගේ විමානයේද දිව්‍ය ලෝකයක්ද කියලා බලන්න එනෝ. කැමතිද? ගෙදරට අවිල්ල බලන්න හොඳද? හරි. අපි උත්සාහ කරන්නේ පුතේ මෙන්න මේ තමුන් ඉන්න තැන කොහොමද මේව කරන්නේ. ඒකට පොඩි ලකුණු ක්‍රියාවලියක් තියෙනවා. කාල සටහනකට වැඩ කරනවාද? ඇඳ ඇතිරිල්ල කොහොමද තියාගෙන ඉන්නේ? දූවිලි ටික කාමරේ මේව කළා දෙන පවිත්‍රතාවය. ඊට පස්සේ මේ තමුන් ඉස්කෝලේ ආවට පස්සේ කොහෙද සපත්තු ටික තියන්නේ? ඈ ඇඳුම් ටික ගලවලා කොහටද වීසි කරලා තියෙන්නේ? ඒව අපි හොයන හොඳේ. පොලිසියෙන් ඇවිල්ලා හොයන්න වගේ තමයි ඈ. කමක් නැද්ද? කමක් නැහැ. කැමති? හරි. ඊට පස්සේ ඒ ටික අපි බලනවා. ඊට පස්සේ පොට් ටික ලස්සනට ඊට පස්සේ ඔබේ ආගම දහම කොහොමද කරන්නේ? ඒ කියන්නේ බුදුන් වඳිනවද? දෙමාපියොන්ට වන්දනා කරනවද? මේ දේවල් අපි බලනවා. ඔබ විශේෂම ඔබ ඉගෙන ගන්න දේවල් කොහොමද බිත්තිවල ඔබ මන් දැකලා තියෙනවා විවිධාකාර රූප සටහන් කෙටි දේවල් තියෙනව නේද? අහලා නේද? අපි ඒවට ලකුණු දෙනවා. මේ විදිහට ඔබේ කාමරය ඔබට සිත් ගන්නා තැනක් බවට පත් වෙන්න ඕන. නිර්මාණාත්මක බව ගියාට පස්සේ අර නිකන් එපා වෙන ගතියක් නේ. ඈ අර උදේ නැගිටලා ගත්තාම මූණ බැලුවාම තියෙන ගතියක් නෙමෙයි. කාමරේ බොහොම ප්‍රසන්න තැනක් බවට පත් වෙන්න ඕන. ඒ තරඟ ඉසව්ව ඒකෙන් අපි ලකුණු 100ෙන් දෙන්නේ ඒකට. ඊට පස්සේ පරාස චර්යාවට 100ෙන් දෙනවා. ඒකේ ඒ දවසට අදාළ දේවල් ටික ඔබ සටහන් කරලා තියෙන්න ඕන. ඒවා අපි ප්‍රශ්න කරනවා. හරිද? කොහේදී ඔබ මේ අනිත් කාරණේ තමයි ඒවයි පොඩි සටහනක් විදියට දාන්න පුළුවන්. පන්තියේ ආචාර්යවරියගෙන් මෙන්න මේ දේ කළා කියලා පොඩි සටහනක්. ඊට පස්සේ අනිත් අයත් එක්ක පොඩි සටහනක් අපි තිබ්බොත් ඒවට අපි ලකුණු වැඩියෙන් දෙනවා. මොකද එතකොට අපිට සාක්ෂියක් තියෙනවනේ. ඔබ ඒක කළාද නොකළාද කියන එක ඒ අපි යම් විදියට විනිශ්චය කිරීමක් කරනවා. ඔබ ඒ දවසේ කොතනද කරේ මොනවද කරේ ආ ඒවට අපි බොරු දේවල් දැම්මොත් අපිට හොයාගන්න පුළුවන්. හොඳද? නැත්නම් ලකුණු ගන්න කියලා එහෙම දාන්න පුළුවන්. රයිට්. ඊළඟ දේ තමයි ඊළඟ තරඟ ඉසව්ව තමයි පුතේ තමුන්ගේ ඉන්න ගෙදර කොහොමද ගෙවත්ත ලස්සනට තියාගෙන ඉන්නේ. ඒක තමයි අනිත් තරඟ ඉසව්ව. ඒ තරහ ඉසව්වේදී අපි කොහොමද දරුව එලවලු පැල හිටවල තියද හා ඖෂධ පැල හිටවල තියෙනවද හා ඊට පස්සේ කොම්පෝස් පෝර ටිකක් හදාගෙන තියෙන්නේ කොහොමද ආ ඊට පස්සේ වතුර වැස්ස වහිනකොට වතුර ගලාගෙන යන්නේ කොහොමද ආ වැටි ක්‍රමයන් පාවිච්චි කරලා තියෙනවද අන්න ඒ දේවල් සොයා බලා අපි උත්සාහ කරන්නේ මේ ගහට කොළට ආදරය කරන දරුවෙක් හදන්න. මම නම් කැමති මෙහෙමයි. ගහක අලුත් කොළයක් දැල්ලක් දකින්න එක තමයි මම නම් ලස්සනම දේ කියලා මගේ ජීවිතේ දකින්නේ. මිනිස්සු දකින්නට වඩා හොඳයි මේ කාලේ හැටියට ගහක කොළක ලස්සන මලක් දකින්න එක, ගහක කොළක තියෙන අලුත් දැල්ලක් දකින්න එක ඊට වඩා ජීවිතේ සතුටක් කියලා දැනෙන දරුවෙක් තමයි අපි හදන්නේ. ඒකේ අවශ්‍යතාවය තියෙන්නේ මේකයි. මොකද ගහට කොළට එහෙම එකක් නැති සංවේදී නැති දරුවෝ මේ සමාජයේ ඒ තරම් හරියන්නේ නැහැ. අපි වවා ගත්තොත් අපි මේ දේවල් මේව කරගත්තොත් මමත් මේ බණ කියද්දි මමත් මේ වැඩ කරනවා. හරිද? මටත් ඉඩම් තියෙනවා මමත් ඉඩම් ගිහිල්ලා වැඩ කරනවා මට ආසාවෙන්. මම අලුත් දේවල් දකින්න කැමතියි. මොකද මම මේ කියන වගේම මමත් මේ දේවල් කරන කෙනෙක්. ඒ නිසා තමයි මම මේ දේවල් කියන්නේ. මට දැනෙන නිසා තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඒ ආකාරයේ තරඟ ඉසව් තුනක් තියෙනවා. ඔයාලට චිත්‍ර අඳින්න තියෙන්නේ. හරිනේ? සූදානන්නේ? හරි. අපි කරන්නේ මේ පෝය නෙමෙයි, ඊළඟ පෝයත් නෙමෙයි, ඊළඟ පෝයට තමයි කරන්නේ. ඒ නිසා මූලිකව ඔබට දැනුවත් කිරීම තමයි කරන්නේ. අපි ඉස්සෙල්ලා ගිහිල්ලා එක සැරේටම ගස් හිටවන්නේ නැහැ නේ.
කැලෑවේ කස්සිට වුණද ඉස්සෙල්ලම ගිහිල්ලා නෑ මොකද්ද කරන්නේ අයිනවා ඇහැලා තියෙනවද ඈ ගස්සිටවල තියෙනවද පුතාලා ඈ ආ අපි හරි කැමතියි දැන් අපේ ඇමරිකාවේ පීරිස් තාත්තච්චිගේ උපන්දිනයට ගහක් හිට වුණා නම් ඒක හොඳයිනේ දැන් අපි දැන් මේ මේ පොල් ගස් මේ දේවල් අපේ මුතු අපේ ආච්චිලා සීයලා හිටෙව්වේ නැත්තම් අපි පොල් කන්නේ කොහොමදනේ තැඹිලි ගෙඩියක් බොන්නේ කොහමද එයාලා හිතුවනම් අනේ මම මැරිලා යනවා තව අවුරුදු 10යි ඉන්නේ මට මොකද පොල් පොල් පැල හිටවන්නේ මේවා මොකටද මට කරන්න කියලා හිතුනොත් කොහමද අපිට පොල් කන්නම පුළුවන් වේද බෑ නේද අන්න එහෙමනම් තුතේ මේක ශාස්ත්‍රීයවත් කරන්න මේ ලෝකේ තියෙන හොඳම රට මේක අපි කාගත්තට අපි කාගත්තට මේ වැඩේ ලෝකේ තියෙන ලස්සනම රට තමයි මේ රට. ඉතින් මේ රට පෝසත් කරන්න ඔබට පුළුවන්. දැන් අපෙත් අපේ අපේ වැඩේ දැන් අපි කරමින් යනවා. මං කියන හැම පුරවැසියෙක්ම මේ ප්‍රශ්නෙට අපි කරන දේ තමයි අපි මේ කරන්නේ. හරිද? ප්‍රශ්නෙට ප්‍රශ්නේ විදියට හැමදාම කතා කරගෙන ඉන්න දරුව හදන්නේ මම කැමතිත් නෑ පුරවැසියෝ කරන්න කැමතිත් නෑ. ප්‍රශ්නෙට උත්තර හොයන මිනිස්සු බවටයි අපිපත් වෙන්න ඕන. ඒක තමයි වෙන්න ඕනම කාරණය. ඒ නිසා තමයි ගොඩක් දුරක් ගියාගෙන අපි මේ දහම් පාසල මේව කරගෙන මේ පොඩි පොඩි දහම් පාසල් වල ආලෝකය ලබා දෙමින් මේව කුසලතාවයන් වඩා වර්ධනය කරොත් අපි හිතනවා සමාජයේ හෙට දවස හොඳ තැනකට පත් කරන්න කියන කාරණාව ඇතුලේ තමයි අපි මේ හැම දෙයක්ම සිදු කරන්නේ. ඉතින් අපි හැම මාසකදීම අපි මේ වගේ වැඩසටහනක් කරනවා විහාරස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් අපිට ඕන අපේ පරපුර විදියට ඊළඟ පරපුර වඩා හොඳ තැනකට ගේන්න ඔබ හොඳ තැනකට ගේන්න තමයි අපේ මේ ව්‍යායාමයේ බවට පත් වෙන්නේ. ඒ නිසා ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදියට වසර 5ක කාලයක් තිස්සේම මේ වගේ වැඩසටහන් කරන හැම පෝයකටම අපි ටීවී දකුණු සදහම් යාත්‍රා වැඩසටහන යටතේ මේ ආකාරයේ දේවල් අපි සමාජය තුළ සිදු කරන්න අපි උත්සාහ කරන මේ ගමේ චිත්‍රානන්ද මාමා දන්නවද කවුරු? දන්නේ නැහැ. දන්නවද? නැහැ. හරි. අපි චිත්‍රානන්ද මාමට වැස්සියෝ 3 දෙනෙක් දුන්නා. හරිද? එක්කෙනයි පළවෙනියෙන් දුන්නේ. දැන් මම ගිහිල්ලා බලලා මට හැංගිලා ඔහුට මට හිතුණා දෙන්න ඕන කියලා. මම මේ ඔබට ලොකු තැන්වලට උදාහරණයක් නෙමෙයි ළඟ පාතක උදාහරණයකට යන්නේ මම. යනකොට මට ඇහෙනවා ගේ ඇතුලෙන් හැම මොහොතකම බණ කියන හඬක්. ගුවන් විදුලියේ බණ දාලා තියෙන්නේ. ගිහින් බලන්නකෝ මොකද්ද තියෙන අධ්‍යාත්මික දේ කියලා. බලන්න මේ මේ පරිසරයම ආගමික වෙලා තියෙනවා. එහෙනම් මේ පෝර ටික හොඳයි මුල්ලෝට එකතු වෙලා තියෙන ලස්සන පෝර ටික. අන්න මනස හොඳ තැනකට එනවා. මේ මනස හොඳ තැනකට ආපු නිසා තමයි තව හරක් දෙන්නේ දෙන්න කියලා මට ඉතාලියේ මහත්තයෙක් කිව්වේ. හරි. මෙයාටම දෙන්න මහත්තයෝ කියලා මට කිව්වේ. ඉතින් ඒ නිසා ඔහුට එක වාසනාවක් උදා වුණා. ඔහුගේ අධ්‍යාත්මයේ පොහසත් හින්දා, ඔහු පින් කරපු හින්දා, යහපත් සිතුවිලි තිබුණු හින්දා ඔහුට තව වාසනාවක් පෑදුණා. කොහොමද වැඩේ? නිකන් හිතරවද ලොතරැයියක් හැදෙනවා වගේ වැඩන්නේ පුතේ. අන්න මොකද්ද? මිනිස්සෙක් වුණොත් සමාජය ඇතුලේ හොඳ දේවල් ලැබෙනෝමයි. ඒක හොඳම සරල උදාහරණය වෙන කොහාටවත් චන්න ඕනේ මේ අසලම තියෙන තැන උදාහරණය මම මේ කිව්වේ. මම ඇවිල්ලා පෙරේදා දිනේ අපි හාමුදුරුවෝත් වැඩම කළා. නිවසට ගිහිල්ලා ඒ ගවයෝ ඔහුට එතකොට ආර්ථික වශයෙන් තව අවුරුද්දක් විතර යනකොට පොහසත් වෙනවා. කිරි ටික ලබා දෙන්න පුළුවන්. මොකද ඒව දෙන්නේ වස නෙමෙයිනේ ඔය පිටිකිරි පිටි වල තියෙන ඒවා වගේනේ කඩෙන් ගන්න ඒවා වගේ නෙමෙයි. ඇත්තටම අපි දන්නෝ මේ වටා පිටාවේ තියෙන තනකොළ ටික තමයි මේ හරක කාලා තියෙන්නේ. ඈ අපි ලැබෙන කිරි ටික ඊටාම හොඳයි පෝෂණීයයි. ඈ අන්න ඒ දේවල් බලන්නකෝ මේවා හරි බලන්න ලස්සනයිනේ. අපි දන්නේ මේ මේ කඩේ තියෙන පිටි කොහෙන්ද ආවේ මොකද්ද උනේ මේවට කොච්චර කිමිකල් දාලා දෙනවද අපි කෙසියක් දන්නේ. නමුත් අපි දන්නවා මේ චිත්‍රානන්ද මාම කොහොමද මේ කිරි හදන්නේ කියලා. ඇහැට දකින්නවා පැහැදිලිද? කොහොමද වෙන්නේ කියලා පේනවා. එහෙනම් අපිට පාවිච්චි කිරීම ගැටලුවක් එන්නේ නැහැනේ. ස්වාභාවික දේවල්. ඒකට තමයි අපි ටීවී දකුණ ගෙවත්ත හදලා තියෙන්නේ. ඔබට අපි උගන්වන්නේ ගෙවත්තේ තියෙන දේවල් ටික උගන්වන්නේ ඒකයි. එවෙල ගිහිල්ලා පුතේ මිරිස් කරල් ටිකක් කඩා ගන්න. හා එළවලු ටිකක් ඔබ හිතන්නේ පලා ටිකක් හිටවල තියෙන එවෙලේ කඩාගෙන ෆ්‍රෙෂ් දේවල්. එවෙල කොහමද රස? කඩේ තියෙන ඒවට වැඩිය රහයි නේද ගෙදර හදාගන්න ඒවා? හදලා නැහැ නේද? පලා ගහක්වත් හිටවල නැද්ද? හිටවල තියෙනවා? ආ මොනවද හිටවල තියෙනවලා?
වම්බොටු ඒවා හිටවල තියෙනවා ඈ වම්බොටු කාලා තියෙනවද ඈ ආ හරි පුතාලම නාද හිටවල තියෙන්නේ ගොටු කල මොනවද පුතේ වම්බොටු නිවිති ආ හරි අපි එනවා දැන් බලන්න ගෙවල් වල දැන් අපි හයෙන් උඩ කට්ටියගේ ගෙවතු වගා වැඩසටහන දැම්මට පස්සේ අපි බලනවා ඔයාලා ගෙවල් වල ඒ දේවල් හිටවල තියද කියලා ඈ හොඳද ඉතින් ඒ නිසා අපි මේ කරන්නේ එක පැත්තක ඔබට හොඳ අනාගතයකට හා මේ හොඳ මේවකත් දාන්නේ අතිවාරමත් දාන්නේ අද ඉඳලා මේ අතිවාරමේ හොඳට මේ නිවාසය හැදෙන්න ඕන ඒ නිවාසය හොඳට හැදුනොත් අපිට සතුට වෙන්න පුළුවන් හා මේ දරුවා හොඳ තැනකද ඉන්නවා දොස්තර කෙනෙක් හරි ඉංජිනේරු කෙනෙක් හරි උනාට වැඩක් නැහැ පුතේ ඒ මිනිහට සංවේදීකමක් කියන එක පපුවේ තෙතමනයක් නැත්තම් එහෙම වුණේ නැත්තම් වැඩක් නැහැ මොකද අපි දකිනවා මේ සල්ලි වලට පස්සේ මේ දුවන්නේ මේ මිනිස් හැමදාම බලන්නකො ටියුෂන් කඩකාරයෝ කොච්චර හුරගෙන කනවද අපි මම දකිනද දෙවිවරු වගේ දොස්තර මහත්තුරු ඉන්නවා ඔවුන් සල්ලිම නෙමෙයි සල්ලිත් අවශ්‍යයි ජීවත් වෙන්න හැබැයි ඔවුන් ඊට වඩා මේ මිනිස්සයා ගැන තෙතමනෙන් හිතන මිනිස්සු ඉන්නවා නะ අන්න එවැනි අනාගතයක් තමයි අපි මේ ගොඩනගන්නේ මේ දේවල් වලින් හැදෙන්නේ වෙනම දෙයක් අන්න ඒකට තමයි අපි මේ වෙහෙස වෙන්නේ කොච්චර දුර වුණත් මං ඇවිල්ලා මේ දරුවන්ට මේ දේවල් කියලා ඉස්සෙල්ලා මේ කුඹුරේ ඉස්සෙල්ලා අපි ඉස්සර වෙලා මේ බිම් ටික සකස් කරලා එන්න තමයි මං අද ආවේ. ඔබට මේ බීජ ටික මේ මම දාලා යනවා. මෙන්න මේක මෙන්න මේ බීජ ටික දැම්මට පස්සේ ඔබ ලස්සනට හැදෙයි කියලා මට හිතෙනවා. ඉතින් ඒ සඳහා තමයි අත්‍තරම අපේ ආයතනෙත් එක බැඳලා ඉන්න බොහොම හදවත් තියෙන මිනිස්සු. ඒ මිනිසුන්ගේ ශක්තිය ධෛර්යය ඇතුලේ තමයි ඔහුනුත් කැමති පිටරටට හිටියත් මේ ලංකාවට හරිම ආදරේ. ඔවුන් මාත් එක්ක බොහෝ ගනුදෙනු කරන අය ඉන්නවා ඇමරිකාව, කැනඩාව, ඒ වගේ රටවල් වල විශේෂයෙන් ඩෙන්මාර්කය මේ වගේ රටවල් වල ඉන්න අයත් ලංකාවෙන් එළියට ගියත් මේකට කොයිතරම් ආදරේද. ඒ කියන්නේ ඒ රට කොයිතරම් දියුණු වුණත් මේ වගේ සුන්දර රටක් මේ වගේ දෙයක් තියෙන රටක් නැහැ කියන එක. මේ අහන්නක පොඩ්ඩක් කට්ටිය හරිද? මේකට හේතුව තමයි අපි මේ මේ නිදාණයක් කුඩ වාඩි වෙලා ඉන්නේ අපි. හරිද? මේ නිදාණය තමයි මන් දකින්නේ බෞද්ධ දර්ශනය පුතේ. බෞද්ධ දර්ශනයෙන් උපවෙච්ච දරුවෝ මේ සමාජයේ මේ මේ ඕන තැනකට ලෝකේ ගියත් මහා විශිෂ්ටත්වයට පත් වෙන ඔවුන්ගේ ජීවිත හොඳට ජීවත් වෙන අනිත් සමා මේ අයට වඩා. ඒ නිසා අපි හැම විටම පින්වත් දරුවෙක් හදන වැඩසටහන තමයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ. අපිට දැනෙන හැඟෙන අදහස් ඇතුලේ තමයි අපි වසර ගණනාවක් මේ සමාජයේ එක්ක දරුවන් එක්ක විවිධ පාර්ශවයක ගනුදෙනු කළා ගත්තු දැනුම ඒ වගේම ජාත්‍යන්තර අධ්‍යක්ීම් එක්ක තමයි මේ වැඩසටහන අපි සකස් කරලා තියෙන්නේ. ඔබට යෝජනා කරන්න පුළුවන් මෙන්න මේ දේවල් තව ඇති කරොත් හොඳයි නේද? මේක අනේ අපිට හරි අමාරුයි. මේක වෙනස් කරන්න පුළුවන්ද? අපි හරිම නම්‍යශීලීව මේ දේවල් අපි සිදු කරනවා. මේ වැඩසටහන සාර්ථකයි කියලා කියන්නේ ඔබයි අපේයි අතර මේ අපි ආචාර්යවරුන් එක්ක මේ සහයෝගයේ සාමූහිකත්වයෙන් කළොත් තමයි මේ වැඩේ වඩා සාර්ථකත්වයට පත් වෙන්නේ. ඒ නිසා ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදිහට විනාඩි මම කතා කරලා දෙන දැන් 15ක් විතර ඇතිනේ. මේ ටික ඔළුවේ දාගෙන අපි බලමු හෙට දවසේ. හැබැයි මේ පළවෙනි අවස්ථාවෙන් නෙමෙයි මම විශ්වාස කරන්නේ. අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ මේක හොඳ තැනකට එයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේකට ගන්න හොඳේ. මේකට අරගෙන මේකෙන් තියාගෙන වැඩ කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි හොඳ තැනකට යන්න පුළුවන්. මේ විනාඩි 15 ඇතුලේ එක කාරණයක් හරි ඔළුවට අරගෙන ඒ වැඩේ මේ ඉන්න විදියෙන් පොඩ්ඩක් වෙනස් වුණත් මට ඒ ඇති. අපි මහා දේවල් මේක ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ නැහැ පුතේ. පොඩි දෙයක් හරි වෙනස් වුණොත් අපි ඒකට ඇගෙයීමක් වෙනවා. ඒක තමයි ලස්සන. ඒක තමයි වර්ණවත් දේ. මහා ලොකු කතා කියනවට වැඩිය අපි පොඩි තැනින් පටන්ගෙන පොඩි දේ හොඳයි කියන එකෙන් ඇගෙයීමක් කළොත් දරුවෝ අපි ටික ටික අර ලොකු තැඟවලට යනවා. එක සැරේට මහා ලොකු නිල්වලාඟක් හැදෙනවද? ඈ නැහැ නේද? පොඩි පොඩි දිය පාරවල් ඈ කොට පොළ දිනිය ආය අර පැත්තෙන් මේ පැත්තෙන් එකතු වෙලා අකුර ඇස්ස මේ ඔක්කොම එකතු වෙලා තමයි නිල්වලා අතරින් තොටමුණින් එළියට යන්නේ. මොහොම දවැන්ත කෙනෙක් විදියට නේ. අන්නේ අනාගතයේ දවැන්ත කෙනෙක් බවට පත් වෙන්න නම් මේ වගේ පොඩි දිය පාරවල් ලස්සන දේවල් එකතු කරගත්තාම ජීවිතේ පුතේ ගඟ වගේ හැඩවෙනවා. හැඩ වෙන්න කැමතිද? මම කියන්නේ ඇඳුමෙන් හැඩ වෙන එක නෙමෙයි.
ඇතුලෙන් හැඩුණොත් ලෝකෙ හැම මිනිස්සුම ආදරය කරන ඔබට. ඒක මම දැකලා තියෙනවා. ඔබේ සංවේදීකම, ඔබේ ආදරය, සෙනෙහස, ඔබට වින්දනය, කවිය, ගීතේ මේ කලාත්මක දේවල් වලින් වින්දනය කරපු මිනිහෙ බිහි වුණොත් පුතේ ඒක හරිම ලස්සනයි. හරිම ඒක හොඳයි. ඒක ඒක මම අත්දකින්නවත් ඒක හරිම සතුටක්. බෞද්ධ දර්ශනය කියන්නේ මේ ඇත්තට සන්තුෂ්ටිය ඇති වෙන්නේ කොහොමද? සැපේ සැපේ ගේන්නේ කොහොමද? මේ එක තමයි අපි මේ සැපේ විඳින්නේ. සැපේ විඳින්න නම් අපි සැපේ විඳලා ඉන්න ඕන. අන්න ඒකට තමයි මේ මාවත අපි විවෘත කරන්නේ. හරි? ඒ නිසා අපි උත්සාහ කරනවා ඔබත් එක්ක මේ කටයුත්ත කරන්න. අපි තාම්පාසල් රැසකම මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අපිට අවශ්‍ය අපි මේක හොඳ තැනකට ගේන. ඉතින් බොහොම ස්තුතියි අද දවසෙත් අපිත් එක්ක මේ අමාරු කතා බහනේ අමාරුයි නේද? ඈ ආ ඉතින් කතා බහ එකතු වෙලා ඉතින් අපි බලමු පුතේ මේ තරඟ ටික ඉදිරියට පවත්වාගෙන යමින් ඔබත් එක්ක මේ කටයුත්ත කරන්න යන බොහොම ස්තුතියි සියලු දෙනාට. කියලා ඔගොල්ලෝ දන්නා ඇති අපේ අතීතයේ අපේ පුංචි පරපුර බුදුදහමෙන් පෝෂණය වෙච්ච හොඳ පරපුරක් හිටියි. මේ මිනිස්සුන්ට තමන්ගේ ජීවිතෙත් එක්ක හැමදේම මේ ඒ මිනිස්සුන්ට පුහුණුවෙන්ම ලැබුණා. පන්සල් මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. ඔයගොල්ලෝ දන්නවා ඇති නේද? පන්සලේ තමයි ඉස්සර ඉගැන්නුවේ. එතකොට ඒ ආගම දාම හැමදේම ඉගැන්නුවා. ඊට පස්සේ හැමදේම පොළට ගිහිල්ලා ඒ මිනිස්සු අරගත්තේ නැහැ. තමන්ගේ වත්තේ පිටි ඒව වගා කරගත්තා. නමුත් දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයේ දියුණුවත් එක්ක මේ රටේ පවතින දියුණුවත් එක්ක උනාට ළමයින්ට ඒ වගේ යෙදෙන්න කාල වේලාවක් නැති වෙලා තියෙනවා මේ තරඟකාරී අධ්‍යාපන ක්‍රමය නිසා. ඒ නිසා මේ වගේ මාධ්‍ය ආයතන ඉදිරිපත් වෙලා ඕගොල්ලොන්ට මේ වගේ වැඩසටහන් වලට යොමු කළා. ඒ පරණ අතීතයේ තිබිච්ච යහගුණ දම්වලින් මේ දරුවෝ පෝෂණය කරන්න මේ ගන්න උත්සාහයට අපි අනිවාර්යෙන්ම මේ මහත්වරුන්ට හිස නමා ආචාර කරන්න ඕන. අද අපේ දහම් පාසලට ඇවිල්ලා අපේ දරුවන්ට හොඳ අරමුණක් අදහසක් ලබා දුන්නා මේ මහත්වයා. ඒක නිසා මේ මහත්වයට අපි තාමත් ස්තුතිවන්ත වෙනවා මේ ස්ථානට පැමිණියට. දැන් එකේ ඉඳලා පහ දක්වා අපේ දුවා දරුවෝ මොනවද කරන්න ඕන? චිත්‍ර අඳින්න ඕන. එහෙම කියලා අර කියපු වගා කිරීම ඕගොල්ලෝ නොකර ඉන්නවා අතහැරලා දාන්න එපා. ඒ වැඩෙත් කරන්න. මිරිස් පැලයක් හදන එක, වම්බුඩු පැලයක් හදන එක, ඒකට ආදරෙන් උදේවස වතුර ටික දාන එක, පෝර පොඩ්ඩක් දාන එක, අම්මලා තාත්තලාගෙන් උපදෙස් ගන්න එකනේ. ඊවසේ ඕගොල්ලොන්ට පුළුවන් ඒ දවසකේ ලැබෙන පළ වලින් ඕගොල්ලොන්ගේ කුස්සියේ ආහාරයක් අදලා අම්මලා තාත්තලාට පිණි ගන්නන්න හැමෝටම දෙන්න නේද? ඕගොල්ලොන්ට සතුටුයි නේද? එහෙම තමන් හිටවපු ගහක වැලක ගෙඩියක් හැදෙනකොට. ආ ඒකයි. ඊට පස්සේ 6 වසරින් දැන් උඩට ළමයි ටික අපේ ලොකු ළමයි ටික ඒගොල්ලොත් හැමෝම තමන්ගේ වතු පිටි තියෙන ඉඩ කඩ අනුව පැල හිටවලනේ ලස්සන කරලා ඒ උපරිම භූමියෙන් ප්‍රයෝජන අරගෙන තමන්ගේ තරඟයකට සහභාගි වෙන්න තරඟයක් නෙමෙයි මේක තමන්ගේ යුතුය රට වෙනුවෙන් කරන යුතුයකමක් හා වගකීමක් කියලා හිතලා හැමෝම එකතු වෙලා ඒක ඕගොල්ලොන්ගේ ගෙදරටත් ශක්තියක් කඩේට යන මිල මුදල් ඉතුරු වීමක් මේ හැමදේම ওই වැඩසටහන තුලින් වෙනවා. එහෙනම් ඕගොල්ලොන්ට මේ මත ඕගොල්ලොන්ගේ තියෙන ඔළුවේ මත් තිබිච්ච මතය වෙනස් කරලා අමුතුම ආකාරයේ පැලයක් තමන්ගේ අදහස් තුල රෝපණය කරපු ඒ ටීවී දෙරණ මහත්මයාට ටීවී දකුණ ඒ මාධ්‍ය ආයතනයටත් ඒ බෝධි මාන මහත්මයාටත් අපි ඔහෙම ස්තුති වෙනවා අපේ දහම් පාසල වෙනුවෙන් සහ අපේ ලොකු ආන්දරම වෙනුවෙන්. බොහොම ස්තුතියි. ගුරු මහත්මින් විදියට කොහොමද හිතෙන්නේ මේ වැඩසටහන ගැන? ඇත්තනම මේ වැඩසටහන ගොඩක් හොඳයි. මේ අරමුණත් ඕකම තමයි. ඉතින් මේ සමාජයේ මේ දැහැමි දරු පිටසක් බිහි කරගන්න. ඉතින් අපි හැමෝම ඒකට උත්සාහ ගන්නවා. ඔබතුමාලගේ සහයෝගයත් ඉතින් අපිට ලැබෙනවා කියලා අපි හාමුදුරුවෝ ගොඩාක් අපිට ආදර්ශ මත වැඩ ටික කරනවා. ඉතින් ඉතින් අපි කවුරුත් එකතු වෙලා මේ පරපුර ඉස්සරහට ගෙනියන්න ඉතින් උත්සාහ දරමු. දරමු. හරි. කොහොමද අම්මයි හිතෙන්නේ? ඇත්තටම හොඳයි මහත්තයා. ගොඩක් සන්තෝෂයි මේ වැඩසටහන ආරම්භ කරන්න ඔබතුමා පැමිණීම ගැන. අපේ දහම් පාසලත් මේ විහාරස්ථානය තෝරගත්ත එක පිළිබඳව ගොඩක් සතුටු වෙනවා. පළමුවෙන්ම අපේ මේ දරුවන්ගේ මනස දහම් අධ්‍යාපනයක මනස බෞද්ධාගමික පැත්තට යොමු කරගන්න ඔබතුමාගේ දරණ මහන්සිය වෙහෙස බොහොම අවිමත් කරනවා.
ගොඩාක් ස්තුතියි මේ දහම් පාසලේ මේ දරුවෝ ටික යහමකට ගන්න පුතුවා දරන මහන්සියට. හොඳයි. ගොඩාක් ස්තුතියි. කොහොමද හොඳයි. ඇත්තටම ඔබතුමා මෙතනට පැමිණලා ඔබතුමාගේ අදහස් ඉදිරිපත් කරන වේලෙ ඉඳන් මම පුදුම සතුටකට පත් වුණා. මොකද අපට තනියම කරගන්න බැරි දෙයකට ලොකු ශක්තියක් ධෛර්යයක් අපට ඔබතුමාගෙන් ලැබෙන බව දැනගන්න ලැබුණා. ඒක විශාල සතුටක් අපිට. මම හිතනවා අපේ මේ දහසිරි ධම්මරත්න දහම් පාසලේ අනාගතයේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන හොඳ වැඩසටහනක් හොඳ මහත්මයෙක් අපිට ලැබුණා. අපේ ස්වාමින් වහන්සේගේ සෑහෙන උදව්පකාර හැම දෙයකටම අපිට තියෙනවා. ඒ වගේ ආචාර්ය මණ්ඩලයේ හොඳ දැනුමක් ඇති හොඳ ආචාර්ය මණ්ඩලයක් ඉන්නේ හොඳ උත්සාහවන්ත වෙනවා. අපේ දරුවෝ චිත්‍රපැත්තෙන් පාඩමට වඩා දක්ෂයි. මොකද පාඩම උගන්වන වෙලාවේ චිත්‍රන් දෙන පොඩි දරුවෝ ඉන්නවා. ඉතින් අරේ ශක්තිය වර්ධනය කරගෙන ඉදිරියට යන්නට හොඳ මාවතක් පාරක් කැපුණා කියලා අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. ඔබතුමාට සියලු දේවාශිර්වාද බලයෙන් මේ වැඩ කටයුතු කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී සම්පන්නිය දීර්ඝ සම්පන්නිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි හොඳයි. කොහොමද මිස් කොහොමද ඉතින් කියපු ටික තමයි තියෙන්නේ ඈ ඉතින් අර මේ අලුත් දරුවා ආහා හා කොහෙද මේ ඉස්කෝලේ මේ දැනට ඉගෙන ගන්නවද දැන් ඉගෙන ඉවරයි ආහා විද්‍යාපීඨ ආහා හා ඇයි දහම් පාසලට ආවේ උගන්නන්න මට ඉතින් ආසයි ඉතින් එන්න මම ඉගෙන ගත්ත දහම් පාසල ඔව් ඒ හිමිට ආවේ හා 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 හරි 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 එනම් බොහොම ස්තුතියි කට්ටියට හොඳයි හොඳයි නිරෝගී සුවය ලැබේවා හොඳයි හොඳයි කරුවන් සරණයි මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න